iyice ara. He, aspira, aspira. Doctor, මගේ husband මුළු රැපුරාම හීනෙන් කියවනවා. එහෙනම් එයාට දවල් කාලයේදී කතා කරන්න අවස්ථාවක් දෙන්න. එතකොට හරියයි. ඉතින් මේ එහෙම ලුවාරා හොඳේ. හා. මට මතක් වුණා පැස් මම බාබයි කව කසාද බඳින්න කලින් මට වෙච්ච සිදුවීමක්. මොකද්ද? ඒ කියන්නේ මේ අපේ ගෙදරින් හරියට මට ප්‍රපෝසල් ලැබුවා. ඕකේ. බන්දලා දෙන්න. කවුරුත් කැමති වුණාද? කවුරුත් කැමති වුණ නැති ප්‍රශ්නයක් නෙවෙයි තිබ්බේ. හැබැයි මං සම්බන්ධ ගොඩක් ප්‍රශ්න ඒගොල්ලන්ට තිබ්බා. ඕකේ. ඒ කියන්නේ නිතරම මනමාලිගේ ගෙදර ගියාම මනමාලිව බලන්න මට එක දිගට කෝල් එනවා. යාළුවන්ගෙන්. ඕකේ. කොහොම හරි මට බාබයි කව හම්බ වෙන්න ඔන්න මෙන්න තියලා. අපි දෙන්නගේ ප්‍රථම හමු වීමට ඔන්න මෙන්න තියලා මම ගියා තව කෙල්ලෙක්ගේ ගෙදර. කෙල්ලගේ අම්මගෙන තාත්තගෙන උයි කැමැත්ත ගන්න. මාමණ්ඩියා ටිකක් සැරයි. දැන් කන්න වගේ හිටියේ. හැබැයි මම සත්ත පහකට ගණන් ගත්තේ නෑ. ගෙදරට ආපු ගමන් මට කිව්වා ඉඳගන්න කියලා. ඉඳගත්තට පස්සේ මගේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ තමයි මේ තමු හිතනවාද තමු මේ හම්බ කරන සල්ලි වලින් තමුන්ට පවුලක් නඩත්තු කරන්න පුළුවන් කියලා. හා ඉතින් පුළුවන්ද ඒ කාලේ? මං කිව්වා ඔව් මාමේ මට පුළුවන්. මට ඕව නැති මාමේ. කවුද මාමා? ඇත්තනේ. මාමණ්ඩිය එහෙම ඇහුවා. මං කෝ ඔයා තමයි මාමේ. ඊපස්සේ මාමණ්ඩිය ආයෙත් ඇහුවා පුතා මං උඹෙන් ආයෙත් අහන්නේ මේ උඹට පුළුවන්ද ඔබ හම්බ කරන සල්ලි වලින් පවුලක් හම්බම් කරන්න? මං කිව්වා මාමේ මං ආයෙත් ඔයාලට කියන්නේ මට ඒව ගේමක් නෑ. මට පුළුවන්. බලන්න කොයිකට නොබියව මුණ දෙබ්බ හැටියාරා. පස්සේ කෙල්ලගේ තාත්තා මට කියනවා, ඒ කියන්නේ මගේ මාමන්ගියා වෙන්න හිටපු කෙනා, හොන්දට හිතලා උත්තර දීපන් පුතේ, මොකද අපේ පවුලේ හයක්ම ඉන්නවා. මොනි ආරා මන් මාලිත් එක තවත් ඉන්නව නේද? මම මැංගෝ ජූස් එක බිව්වා. නැගිටලා ආවා. අනේ අර කෙල්ල දුවන් ආවා පිටිපස්සෙන්. ආරා අයියා කියාගෙන ආවද? ආවා. පස්ස නොබල මාත් දිව්වා.